ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කුමක් මෑතදී මම අහපු වැදගත් කාරණා තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කළා IMF ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට නීති ගේනවා කියලා. මම හිතන්නේ මාධ්‍යවේදී විදිහට ඔබතුමන්ලාත් මේ රටේ බුද්ධිමත් ජනතාවත් මෙන්න මේ ප්‍රකාශය ගැන ටිකක් ගැඹුරින් කල්පනා කරන්න ඕනේ. අපි බැංකුවකට ගිහිල්ලා ණයක් ගත්තට පස්සේ ඒ ණය ගෙවීම සම්බන්ධයෙන් නීති සම්මත කරන්න අවශ්‍ය වෙන්නේ ඇයි? එතන යම් කිසි හොරකමක් යම් කිසි සැකකටු දෙයක් තියෙනවා නම් මිස. ඒ නිසා මම මේ ගැන පොඩ්ඩක් හොයලා බලුවා. දැන් අපි සම්බන්ධ අපි සතුව තියෙනවා IMF ගිවිසුම ඒක අපි සම්පූර්ණයෙන්ම කියවලා තියෙනවා. ඊට අමතරව තවත් ලියවිල්ලක් මම පරිචය කියවලා බැලුවා. ඒ තමයි 2023 මාර්තු මාසයේ මහ බැංකුව අධිපති නන්දලාල් වීරසිංහ මහත්මයාත් ඒ වගේම මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්මයා ආයෝජකයන් සඳහා ප්‍රසන්ටේෂන් එකක් කළා. ඒකේ නම ඉකොනොමික් ස්ටැබිලයිසේෂන් ඇන් නැෂනල් පොලිසීස්. මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන කරුණු කියවලා බැලුවාම මට මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා IMF ගිවිසුම සම්බන්ධයෙන් නීති ගේන්න උත්සාහ කරන්නේ ඇයි කියන කාරණේ පැහැදිලි වෙන්න පටන් ගත්තා. අපි IMF ගිවිසුමේ මොකද්ද මේ අය කියන්නේ? එයා කියනවා දැන් IMF එකෙන් ණයක් ලැබෙනවා ලංකාවට. ඊට අමතරව තව ලෝක බැංකුවෙන් ADB එකෙන් යම් යම් ණය ලැබෙනවා. ඒ ණය සමග එකතු වෙලා ණය ප්‍රතිවිඝාතනය කරලා අවසානයේදී ණය ස්ථාවරත්වයකට අවුරුදු 5ක් විතර ඇතුළත එන්න උත්සාහ කිරීම තමයි මෙතන කියන්නේ. හැබැයි මෙතනදී වෙන්නේ මොකද්ද? අපි බැංකුවකින් ණයක් ගන්න ගියාම අපි බැංකුවට ගිහිල්ලා මම මේ කතා කරන්නේ ව්‍යාපාරයක් ණයක් ගන්නවා නම් ඒ ව්‍යාපාරේ සැලැස්ම දෙන්නට ඕනේ. ඒ සැලැස්ම දීලා ඒ සැලැස්ම බැංකුව පිළිගන්නවා නම් තමයි ණයක් දෙන්නේ. හැබැයි කිසිම සැලැස්මක් නැතුව බැංකුවට ගියොත් බැංකුව කියන විදිහට තමයි වැඩේ කරන්න වෙන්නේ. ලංකාවට මේ IMF ගිවිසුම වෙලා තියෙන හිමනේ IMF යන්නේ කිසිම සැලැස්මක් නැතුව. ඒ නිසා IMF කියන දේ තමයි කරන්නට වෙන්නේ. ඒතකොට මේ ප්‍රසන්ටේෂන් එකේ මම දැකපු මොකද්ද මෙතන කියන්නේ? එය කියනවා ලංකාවට ඉතුරු අවුරුදු 5 තුළ, ඒ කියන්නේ 2023 2027 කාලය තුළ ඩොලර් බිලියන 29.5ක් ගෙවන්නට තිබෙනවා. ඩොලර් බිලියන 29.5ක් ගෙවන්නට තිබෙනවා. මේ ඩොලර් බිලියන 29.5 අතරේ විවිධාකාර ණය තියෙනවා. බහුපාර්ශ්වික ණය, ද්විපාර්ශ්වික ණය, ස්වෛරී බැඳුම් කර, ඒ වගේ විවිධාකාර ණය ගෙවන්නට තිබෙනවා. මේ මේදී යෝජනා කරලා තියෙනවා මේ ඩොලර් බිලියන 29.5න් බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 5.7ක් සහ අවසාන කාලයේ අලුතෙන් ගන්නට බලාපොරොත්තු වෙන ණය ඩොලර් බිලියන 1.9ක් හැර ඉතුරු ඩොලර් බිලියන 21.9ම ප්‍රතිව්‍යුගතකරණය සඳහා සාකච්ඡාවට බඳුන් විය යුතුයි කියලා. දව මතක තබා ගන්න සාකච්ඡා කරනවා කියලා කියන්නේ එකගතාවක් නෙමෙයි. මෙතන යෝජනා වෙලා තියෙන්නේ මේ ඇත් සමග සාකච්ඡා කරලා මේ ඩොලර් බිලියන 29.21.9 අඩු ගානේ ඩොලර් බිලියන 14ක්වත් කපා හරින්නට මේ ණයහිම එකඟ කරගන්න උත්සාහ කරන්න කියලා. මම නැවතත් කියනවා උත්සාහ කරනවා කියලා කියන්නේ එකඟ වෙලා කියන එක නෙවෙයි. ඒතර මේ සමස්ත ණය ප්‍රමාණය 30% විතර ප්‍රතිශතය. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. මේක හොඳට කියවලා බැලුවාම මේ දෙන එක කොන්දේසියක් තමයි. මේ මහ භාණ්ඩාගාරයේ ලේක මහින්ද සිරිවර්ධන මහත්මයා සහ මහ බැංකුව අධිපති නන්දලාල් වීරසිංහ මහත්මයා කරපු මේ ප්‍රසන්ටේෂන් එකේ ඉතාමත්ම පැහැදිලිව කියලා තියෙනවා. ඒ ප්‍රතිව්‍යුගතකරන එකග වෙලා තියෙන ණය අතරේ ලංකාවේ දේශීය ණය ට්‍රිලියන 13.1 39ක් තියෙනවා කියලා. ට්‍රිලියන 13.1ක් දේශීය ණය. ඒ කියන්නේ දේශීයව ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ලබා තියලා තිබෙන ණයත් ප්‍රතිව්‍යුගතකරන අපටත් හොරා එකඟ වෙලා අවසන්. දැන් ට්‍රිලියන 13.1ක් කියලා කියන්නේ මොන තරම් විශාල මුදලක්ද? ලංකාවේ රාජ්‍ය ආදායම පහුගිය අවුරුදු 2-3 බැලුවම සාමාන්‍යයෙන් වසරකට ට්‍රිලියන 1.5ක් විතර වගේ වෙන්නේ. ඒකට මේ අවුරුදු 10ක විතර ආදායම. ඒ තරම් විශාල මුදලක්. ලංකාවේ බැංකු පද්ධතිය, අපේ ජනතාවගේ EPF එක, අපේ ජනතාවගේ ETF එක, ලංකාවේ ජනතාව රජයට ලබා දීලා තියෙන ණය වලින් 30% පමණ විශාල ප්‍රමාණයක් කපා හැරීමට මෙය එකඟ වෙලා තිබෙනවා. ජනතාවට නොකියන සත්‍ය මෙයයි. එහෙමනම් පැහැදිලිව මෙවැනි දෙයක් කරන්න ගියාම මහා විශාල ප්‍රතිවිරෝධයක් මේ රට තුළ ඇති වෙනවා. මේ රටේ බැංකු පද්ධතියෙන් ඇති වෙනවා. මේ රටේ ජනතාවගෙන් ඇති වෙනවා. EPF එකේ ETF එකේ සල්ලි තියෙන අහිංසක වැඩ කරන ජනතාවගේ විරෝධයක් වෙනවා.
මෙන්න මේ විරෝධය මැඩපවතන තමයි පාර්ලිමේන්තුවට නීති ගෙනෙන්නට අවශ්‍ය වෙන්නේ. කොටිම කියනවනම් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? අපි ගිහලා ණය කියලා කියනවා ඒ ණය ආපසු ගෙවන බවට අපි ලේවලින් අස්සම් කරලා දෙනවා කියලා. ලේවලින් අස්සම් කරලා දීම තමයි පාර්ලිමේන්තුවේ නීති ගනනලා මේ කරන්න හදන්නේ. ඒ නිසා අපි මේ රටේ ප්‍රබුද්ධ ජනතාවට කියනවා IMF එකෙන් ණයක් අනුමත වුණා කියලා රතිඤ්ඤාපත්තු කරන්න එපා. උඩ පනින්න එපා. සන්තෝෂ වෙන්න එපා. මේක ඇතුලේ අන්තිම භයානක ගිවිසුමක් තියෙනවා. ඔබට අවසානයේ බරපතල ලෙස බලපාන ප්‍රශ්න රාශියක් තිබෙනවා. මේ 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 IMF එකේ ණය ගෙවීම සම්බන්ධයෙන් කිර ගිවිසුමේ ඩොලර් බිලියන 14ක් කපා හරින්නට බැරි වුණොත් මොකද වෙන්නේ? ඒ ඒකට ණය හිමියෝ එකමතුන මොකද වෙන්නේ? ඒ අනිවාර්යම කවත් වෙනවා. මේ දේශීය ණය ට්‍රිලියන 13.1කින් 30ක් කපා හරින්න අපි බෑ කිව්වොත් ඒ අය බෑ කියනවා. ඒ අය බෑ කිව්වොත් ඊට පස්සේ අපිට මේ ණය ගෙවා ගන්න බැරි වෙනවා. डॉलर बिलियन 29.5 इतर पहाड़ पहाड़ गिवाण सिद्ध नाय गिवाण अपीट वेन वेडसोने वेन वेड पिल्ती वेटोने आदाय होने वेड पिल्ती नोटने नम हेम वेड पिड़ला अभी सत् अतमने अपीट आदाय उपया वेडसरना अतमने बल पलवे कारत अवसरण पलवे पारत अपे अपनयन अड़वेला අපේ අපනයන දැන් වැඩි වෙලා නැහැ. අපේ අපනයන ගිය අවුරුද්දේ යම් කිසි ප්‍රමාණයකට වැඩි වුණා. ඒකත් නැති වෙලා. ගිය අවුරුද්දේ මේ රටේ ආර්ථිකය 8.7කින් සංකෝචනය වුණා. මේ පළවෙනි ආර්ථිකය තවත් සංකෝචන වෙන ලකුණු තියෙනවා. එහෙමනම් අපි බරපතල උවදුරකට යමින් සිටිනවා. ඒ උවදුරෙන් ගොඩ එන්න කිසිම සලස්මක් නැති රජය අපිව තව තවත් අමාරුවේ දාලා අනාගතයට ණය කර වැඩ පිළිවෙල තමයි මේ යන්නේ. මෙන්න මේ කාරණේ ඉතාමත් පැහැදිලිව මේ රටේ ජනතාව තේරුම් ගන්නට අවශ්‍යයි. बलशक्ति शेष्ट्रे संबंधी प्रतियोगत කතා වෙලා තිබෙනවා. ඉතින් ඒක අපි හැම කෙනෙක්ම එකඟ වෙනවා මේ ක්ෂේත්‍ර විශේෂයෙන්ම පෙට්‍රෝලියම් විදුලි බල මේ වගේ ක්ෂේත්‍ර වල පහුගිය කාලේ විශාල වශයෙන් නාස්තිය වැඩි වෙලා දූෂණේ වැඩි වෙලා විශාල වශයෙන් රටට බරක් වෙලා තිබෙච්ච නිසා මේ වල යම් කිසි ප්‍රතිවිගතකරණයක් සිදු වෙන්න ඕනේ කියලා. හැබැයි ප්‍රතිවිගතකරණේ කරන්නට නම් අපි ගිහිල්ලා කරන්නට උනේ ප්‍රශ්නේ හඳුනාගෙන ප්‍රශ්නෙට උත්තර සපයන එකයි. මම ඔබෙන් අහනවා නමුත් ආණ්ඩුව කළේ ඒකද කියලා. ආණ්ඩුව කලේ මේ වල වියදම් වසා ගැනීම සඳහා විශාල වශයෙන් පහුගිය කාලේ ඒවයි මිල ඉහළ දැමීමයි. විදුලි බලය දෙවරකට 20/21/60 ගිනුත් 20/22/60 ගිනුත් වැඩි කරා. කණිජ තෙල් මිල බරපතල ලෙස වැඩි කරා. එහෙම කරා මොකද වෙන්නේ? ඇත්ත වශයෙන්ම ප්‍රශ්නේ හැංගෙනවා. මේ ප්‍රශ්නේ යට යනවා. මොකද අර යට තියෙන ප්‍රශ්නය දූෂණය වංචාව වැරදි තීරණනම් ඒවා වහලා දැන් මිල වැඩි කරලා තියෙන නිසා ඇත්ත වශයෙන්ම මේ දූෂණ ක්‍රියාවන් කවදාවත් එළියට එන්නේ ඇත්ත වශයෙන්ම මේ ආයතන පාඩු ලබන්නේ ප්‍රධාන වශයෙන්ම හේතුනේ මේ සේවකයන්ට ගෙවන වැටුප් පමණක් නෙවෙයි ඒව ගැන ලොකු කතිකාවක් තිබුණාට ඊට වඩා මහා විශාල වංචා දූෂණ රජයේ බලධාරීන් ප්‍රබලයන් නිලධාරීන් දේශපාලනඥයන් විසින් සිදු කර ලබනවා. ඒව නිරන්තරයෙන්ම සිදු කර ලබනවා. ඒව දැනටම සිද්ධ වෙනවා. මේ සියල්ල දැන් යට ගිහිලා තියෙනවා. ඒ නිසා ප්‍රතිවිගත කරන්නට කලින් ඉස්සෙල්ලම කරන්න අවශ්‍යලා තියෙන්නේ මේ දූෂණය වංචාව විනාශය වළක්වා ගැනීම. ඒ සඳහා රජයට වැඩ පිළිවෙළක් නැහැ. ඒ වෙනුවට රජය කරන්නේ මොකද්ද? IMF එක කතා කරලා නැති ලාභ ලබන ආයතනයට ගිහිල්ලා විකුණා ගන්න උත්සාහ කරනවා. මේ IMF කිව්සුමේ කිසිම තැනක කියලා නැහැ ශ්‍රී ලංකා ටෙලිකොම් එක විකුණන්න කියලා. කිසිම තැනක කියලා නැහැ ශ්‍රී ලංකා කේටරින් විකුණන්න කියලා. කිසිම තැනක කියලා නැහැ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා විකුණන්න කියලා. මේ කරන්නේ මොකද්ද? මේ කරන්නේ කෙටි කාලීනව සල්ලි ටිකක් හොයාගෙන ජනතාව රවට්ටමින් සාහන දීලා ඡන්දයකට යාම සඳහා රජයේ ලාභ ලබන ආයතනටි විකුණා දැමීම. මේ රජයේ ලාභ ලබන ආයතනටි විකුණලා දැම්මට පස්සේ ඒක ඉවරයි. ඒක අවුරුද්දකින් සල්ලි ගත්තා ඉවරයි. දැන් හම්බන්තොට වරාය වික්කා මේ යහපාලන ආණ්ඩුව බලයට ආපෝ රජ ලක්ෂ්මී මාත්මයා ඩොලර් බිලියනක් හම්බුණා. අද ඔබට ඒ කිසිම සාහනයක් තියෙනවද? අද මේ රටේ ජනතාවට තඹ සත්‍යයක් හම්බන්තොට වරාය ලැබෙනවද? ඒක වික්කා කෑවා ඒක ඉවරයි. ඒ වගේ තමයි මේ ඉතුරු ලාභ නැබර රාජ්‍ය ආයතන ටිකක්. රාජ්‍ය ආයතන 120ක් විතර විකුණන්න සැලසුම් කියලා තියෙනවලු. ඒ විකුණලා කෑවට පස්සේ ආයි මේ රටේ අනාගත පරම්පරාවට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන්
මේ සම්බන්ධයෙන් අපි මේ රටේ ජනතාව පුළුවන් තරම් දැනුවත් කරන්න ඕනේ. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නය අහපු එක. මොකද මෙහි තියෙන බරපතලකම මම හිතන්නේ තාමත් මේ රටේ ජනතාවට තේරෙන්නේ නැහැ. මේ IMF ඇවිල්ලා රතිඤ්ඤා පත්තු කළා අර මේ මේ බඩුමිල පොඩ්ඩක් අඩු වුණා කියලා සන්තෝෂෙන් ඉන්නේ. බඩුමිල අඩු වෙලා තියෙන්නේ මේ ආණ්ඩු කරපු දයන් නිසා නෙවෙයි. ලෝක වෙළඳපොළේ පොලේ තෙල් මිල බැරලයකට 110 නම් 60ට 65ට අඩු වෙලා 50කින් අඩු වෙලා. ඒ අඩුවීම තමයි ඔබතුමාලට ඔය තෙල් මිල අඩු වුණා, ගෑස් මිල අඩු වුණා කියලා ලැබෙන්නේ මිස ආණ්ඩු කරපු කිසිම වික්‍රමයක් නෙවෙයි. දැන් ඒව අස්සේ මිනිසුන්ට මේ එන ත්‍රස්ත පනත සම්පූර්ණයෙන්ම අමතක කළා. ත්‍රස්ත පනත ගැන මම ඔබට සරලව දෙයක් කියන්නම්. මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ ලංකාවේ උත්තරීතර නීතිය. මෙහි තුන්වෙනි පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන්නේ මානව හිමිකම් සම්බන්ධ. අපේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම කාරණා තුනක් අදංගන. පළවෙනි තමයි ආණ්ඩුව පරිපාලනය කරන ආකාරය. විධායකී ව්‍යවස්ථාදායක සාධිකරණය. දෙවෙනි කාරණය තමයි මානව හිමිකම්. තුන්වෙනි කාරණය තමයි ඡන්දයිතිය. කියන්නේ මේවා ඉතාමත්ම වැදගත් දේවල්. ඒතකොට මේ මානව හිමිකම් කියන කාරණයට වගන්ති 8ක් ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙනවා. විශාල අවධානය යොමු කරලා තියෙනවා. එතකොට එහි කියන එක දෙයක් තමයි අපේ රටේ මිනිසුන්ගේ පුරවැසියන්ගේ මානව හිමිකම් රැකගැනීම සඳහා රටකාවේ නීති යටතේ සියලු දේවල් සිද්ධ වෙන්නට ඕන කියන කාරණය. ඒතර නීතියෙන් අපිට රැකවරණයක් දීලා තියෙනවා. උදාහරණයක් අපි අත්අඩංගුවට ගන්නවා නම් රඳවා ගන්නවා නම් ඒ සියල්ල සම්බන්ධයෙන් මේ මානව හිමිකම් සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. දැන් මේ මොකද කරන්න හදන්නේ? මේ නීති සාමාන්‍ය නීතිය උල්ලංඝනය කරන සාමාන්‍ය නීතියට පිටතින් යන පනතක් ගේන්න හදනවා. ත්‍රස්ත පනත කියලා 1970 ගණන් වල ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ගේනකොට ගෙනාවේ ඒක මාස 6කට කියලා. ඒක මොකද මේ ව්‍යවස්ථාවට විරෝධී නිසා. මේ ව්‍යවස්ථාවේ මානව හිමිකම් ගැන කියන්නේ තුන්වෙනි පරිච්ඡේදයට විරෝධී නිසා තමයි ත්‍රස්තවාදී බරපතල ලෙස නැගීගෙන අවස්ථාවක తాවකාලිකව මාස 6කට කියලා පනතක් ගෙනා. නමුත් ඒක අවුරුදු 40ක් විතර අයින් කරන්නේ තියන් ඉඳා. දැන් මේ පනත අයින් කරගන්න කියලා දේශීය සහ විදේශීය විශාල බලපෑමක් කරොට ඒක අයින් කළා. ඒ වෙනුවට කියනවා ප්‍රතිස්ථාස්ත පනතක් කියලා. අර පනතටත් වඩා බරපතල කොන්දේසි තිබෙන. මොකද මේකේ ත්‍රස්තවාදී අර්ථ දක්වලා තියෙන ආකාරය ඉතාමත්ම බරපතලයි. දැන් ත්‍රස්තවාදී කියන්නේ මොකද්ද? ඔබ මාධ්‍යවේදීන්නේ. ඔබ යම් කිසි දෙයක් ගැන වර්තාව ලියුවම ඒක ත්‍රස්තවාදී කියලා හඳුනන්න පුළුවන්. ඒ නිසා මේ රටේ ජනතාව යම් කිසි වෙලාවක වෘත්තිමය හේතුව නිසා වෘත්තිය ක්‍රියාකාරකම් නිසා තමන්ගේ රැකියාවට යන්නේ නැහැ කියලා තීන්දුවක් ගත්තොත් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට හඳුනන්න පුළුවන්. මොකද ඒක අත්‍යවශ්‍ය සේවාවක් කියලා ගැසට් කරොත් ඒකට ඔබ වැඩට ගියේ නැත්නම් ඔබේ රැකියාව අහිමි වෙනවා විතරක් නෙවෙයි. ඔබ වැටු පහ වෙනවා විතරක් නෙවෙයි. ඔබ අවුරුදු 20 ඉරේ දාන්න පුළුවන්. මොකද්ද මේ සිද්ධ වෙන්න යන්නේ? මේ රටේ සම්පූර්ණම ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කරන බරපතල පනතක් එන්නේ. කට හොල්ලන්න හම්බෙන්නේ නැහැ. වචන කියන්න හම්බෙන්නේ නැහැ. කිසිම දෙයක් ලියන්න හම්බෙන්නේ නැහැ. මේ මේ ව්‍යවස්ථාව කියන භාෂණයේ නිදහස, සිතීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, වෘත්ති සමිති ක්‍රියාකාරකම් කිරීමේ නිදහස මේ සියල්ල උල්ලංඝනය වෙනවා. මේ ප්‍රතිසස්ත්‍රස්ත පනතහරයි නිසා අපි මේ රටේ ජනතාවට කියන කරුණා කළා අවදානම් ඉන්න මේ ඔබ සියලු දෙනාට මේ රටේ සියලුම පුරවැසියන්ට බලපාන බරපතල පනතක් මේ ඉන්නේ. ජනාධිපති වුණොත් වෙන දෙයක අවස්ථාව ඇති කරලා මේ මේක ප්‍රශ්න හස්තයක් මොකින් නේවල මේක ඇති කළා කියලා මුලින්ම ආවේ ඒක කියලා. අරගලේ කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ තිබිච්ච රටේ තිබිච්ච තත්ත්වය මත පැනනගුණ දෙයක්නේ. අපි ආපහු ගිහිල්ලා කල්පනා කරලා බලමු අරගලේ මතුවෙන්නේ මොකක් නිසාද? අරගලේ මතුවෙන්නේ එවැකට පැවති රජය, අපේම රජය, අතාමත්ම අසාර්ථක විදියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ රජය. ඒ වෙලාවේ මුදල් අමාත්‍යවර වශයෙන් හිටියේ බැසිල් රාජපක්ෂ මහත්මයා. ඊට කලින් මුදල් අමාත්‍යවර වශයෙන් හිටියේ මහින්ද රාජපක්ෂ මහත්මයා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවර වශයෙන් හිටියේ. මුදල් මේ ජනාධිපති ලේකම්වරයා වශයෙන් හිටි සමස්ත ආර්ථිකයම ඇසුරුවේ පී.වී. ජයසුන්දර මහත්මයා. මේ ඇගේ දුර්වල ආර්ථික කළමනාකරණය නිසා අපේ රටේ විශාල ගෙවුම් ශේෂයක් මතුවෙලා ඩොලර් හිඟයක් ඇවිල්ලා අපිට වෙලාවට තෙල් ටික ගෙන්න ගන්න බැරුව, වෙලාවට ගෑස් ටික ගෙන්න ගන්න බැරුව, වෙලාවට විදුලි ලබා දෙන්න බැරුව ජනතාවට දුෂ්කරතා ඇති වෙන්න පටන් ගත්තා. ඒ දුෂ්කරතා නිසා ජනතාව එළියට ආවා. විශේෂයෙන්ම මධ්‍යම ආන්තික ජනතාව, විශේෂයෙන්ම තරුණ පරපුර
එලියට ආවා. ඒ එලියට ආවහම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරපු ආකාරය අපිට ආපහු හැරලා බැලුවාම ඔහුගේ බලතල හරියට පාවිච්චි කළාද නොකළාද කියන ප්‍රශ්නේ තිබෙනවා. මේක ඕනේ කෙනෙකුට ඇවිල්ලා ඕනේ දෙයක් කරන්න පුළුවන් වගේ තත්ත්වෙ මේ රටේ ඇති වුණා. අන්තිමට අරගලයේ මුලින් විනෝදයට පටන් ගත්ත අරගලයේ අන්තිමට මරාන්තික අරගලයක් බවට පත් වෙලා අග්‍රාමාත්‍යවරයාට ජනාධිපතිවරයාට සිල් දෙනාට යන්න සිදුණා යම්ම හේතු පාදක කරගෙන. ඉතින් ඒ වෙලාවේ මම හිතන්නේ මේක කුමන්ත්‍රණයකින් පටන් ගත්තා කියලා. හැබැයි මට එක ගැටලුවක් තියෙනවා. ඒ තමයි මේ අරගලයේ යම් කිසි වෙලාවක සමස්ත කැබිනට් මණ්ඩලයම අයින් කළා. මැයි 9 වෙනිදා සිද්ධියෙන් පස්සේ මැයි 11 වෙනිදා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කරාම අග්‍රාමාත්‍යවරයා කියනවා අරගලයේ තාම තියෙන්න ඕනේ. ගෝඨා ගෝගම තාම තියෙන්න ඕනේ කියලා. තමුන්ගේ පත් කරපු ජනාධිපතිවරයා තමයි ගෝඨා කියලා කියන්නේ. ඒතර ගෝඨාගම තියෙන්න ඕනේ කියලා කියන එකෙන්ම පැහැදිලි වෙනවා ඒ වෙලේ අග්‍රාමාත්‍යවරයාට නම් යම් කිසි සැලැස්මක් තිබුණා කියලා මේක දිගටම යන්නට පවත්වලා අවසානයේ ජනාධිපතිවරයා එළවා ගන්න එක තමයි අවසානයේ සිද්ධ වුණේ. ඉතින් අදුෂ්මන් හස්තේ ගැන තමයි මම කිව්වේ. ඉතින් මේකේ සූක්ෂම දක්ෂ කපටි දේශපාලනඥයෝ හැම දෙයකම අවස්ථාවක් දකිනවා. ඉතින් මේ අරගලේ හරහත් ඒ වෙලාවේ මේ අය අවස්ථාවක් දුටුවා. මොකද ඒ වෙලාවේ උන් ප්‍රශ්නේ විසඳන්න නෙවෙයිනේ උත්සාහ කරේ. දැන් අග්‍රපත්තුමා ඒ වෙලාවේ හැමදාම කියන්නේ මොකද? ඉදිරි මාසේ තවත් අමාරුයි. ඉදිරි මාසය තවත් අමාරුයි. මිනිසුන්ට අර මේ මානසිකත්වයෙන් එළියට එන්න දුන්නෙම නැහැ නේද? ඉතින් ඒ විදිහට තමයි මේක ගොඩනැගෙන හැලු සමාට ඒවලා ඔය කතා කරන අදෘශ්‍යමාන හස්තේ ඒක වෙන්නට පුළුවන්. ඔබතුමා තව සම්බන්ධ කාරණාවක් කියනවා මේ අහන්නේ දැනුවත් දන්නේ නැහැ. අපිට දැනුවත් වුණා ලෝකේ ලොකුම සමුද්‍රහානිය වුණා සිද්ධුමක් වුණා අපි සිද්ධ. බලලා නැව කරා. ගන්න පුළුවන් $1 බිලියන 6ක් කියලා මේ වගේ ප්‍රකාශිත පත් වෙලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් නඩු පැවැත්වීමක් තාම සිදු කරලා නැහැ. තව 45 තියෙනවා. ඒකට IMF එකෙන් අපිට ණය ලැබෙන්න සූදානම් තියෙන්නේ ඩොලර් බිලියන 5ක් මම ගන්න විදිහට. එක තමයි ඉතාමත්ම කනගාටුදායක කාරණේ කියලා කියන්නේ පර්ල් එක්ස්ප්‍රෙස් නැව ගිනිගත් වෙලාවේ ඒ ප්‍රශ්න විසඳීම පැත්තක තියලා මා සුමාන දෙකක් විතර ඇතුළත අමාත්‍ය වෙනසක් කරා. උදාහරණයක් වශයෙන් මම මේ වෙලාවේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ හිටියේ. අපි අද තමයි දීපා කියන ආයතනයේ තිබුණේ සුමාන දෙකක් ඇතුළත යම් කිසි අද්භූත හේතුවක් නිසා මාව අයින් කළා. ඒක වෙන අමාත්‍යවරයෙකුට දුන්නා. ඊට පස්සේ තමයි වන්දි ගැනීමේ සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා ඒ වෙලාවේ අධිකරණ අමාත්‍යවරයා සිංහ හිටපු අලි සබරි මහත්මයා ඒ වෙලාවේ ධීවර රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කාංචන එමතුමාත් ඒ වගේම රෝහිත අබේගුණ එමතුමා තමයි රායබාර වේටි එතුමාත් ඒ වගේම මේ බගෙන් පස්සේ බිපායතන බාරුණේ මහන්සිලා එමතුමාට මහන්සිලා එමතුමාත් මේ අමාත්‍ය මණ්ඩලයක් යටතේ නීතිපතිතුමාත් ඇතුළුව විශාල ඉලර මණ්ඩලෙත් එක්ක කමිටුවක්පත් කරන ලැබුවා. මේ වන්දි ගැනීම වැඩපිළිවෙල ගැන සාකච්ඡා කරලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඒ වෙලට මම අමාත්‍යකමින් ඉවත් ලීටි. නමුත් ඒ කාරණේ මේ පමණ කාලයක් ගිහිලත් අවුරුද්දක් ගිහිලත් යමක් සිද්ධ වෙලා නැති ඇයි කියන එකෙම පේනවා අපේ රටේ මොනතරම් අවශ්‍ය දෙයට අවධානය නැද්ද කියන එක. මොකද මේකේ එක පැත්තකින් ලංකාවේ වෙච්ච විශාලතම ලංකාවේ ලෝකෙ වෙච්ච විශාලතම සමුද්‍ර ජීවි අනතුර. දෙවෙනි කාරණේ මේකෙන් ඇත්ත වශයෙන්ම අපිට වන්දියක් ලබා ගැනීමේ අවස්ථාව තිබුණා. හැකියාව තිබුණා. මොකද වරදක් වෙලානේ. නමුත් ඒ කාරණේ ගැන කිසිම උනන්දුවකින් වැඩ කරපු භාවයක් පේන්නේ නැහැ. ඒක නම් අපි සියලු දෙනාම අප්‍රසාදයේ පළ කළ යුතුයි. පයතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මැතිවරණ කොමිසමට ගැහුවා ගැටයක් මට මේ ජියා ජයවර්ධන මහත්මයා එතුමගේ මාමා තමයි මතක් වෙන්නේ. මොකද එතුමගේ මාමත් හරි දක්ෂයි නීතිය පාවිච්චි කරලා ගැට ගහන්න. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා මැතිවරණ කොමිසම හිර කරපු විදිය මම ඔබට කියන්න. පළමුවෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ මැතිවරණේ නැහැ කියලා මැතිවරණ පවත්වන්නේ නැහැ කියලා සල්ලි දෙන්නේ නැහැ කියලා කිව්වා. එතකොට මැතිවරණ කමිටුම ස්වාධීන කොමිසමක් වශයෙන් ඔවුන්ට කරන්න පුළුවන් දේ මොකද්ද? ඔවුන්ට ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නට පුළුවන්. ඒ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නට නම් මැතිවරණ කොමිසමට නීතිපතිවරයාගේ සහාය අවශ්‍යයි. දැන් නීතිපතිවරයාට ආණ්ඩුව උපදෙස් දෙන්නට ඇති නීතිපතිවරයා යම්කිසි හේතුවක් නිසා මැතිවරණ කොමිසමට කියනවා මේ මැතිවරණ සම්බන්ධයෙන් කිසිම කාරණයකට මැතිවරණ කොමිසම වෙනුවෙන් මම ඉදිරියට පෙනී සිටින්නේ නැහැ කියලා. එතකොට ස්වාධීන කොමිසම කැමැතිස්සම යන්න ඕනේ නීතිපතිවරයාරානේ. එතකොට ස්වාධීන කොමිසමට නීතිපතිවරයාගේ සහාය නැතුව යනවා. කිසිම දෙයකට ඉදිරිපත් වෙන්න බෑ කියනවා. මොනම නඩුවකටද? අඩු ගානේ මේ මැතිවරණ පෙත්සන් සම්බන්ධයෙන්වත් ඉදිරිපත් වෙන්න බෑ කියලා කියනවා. මේ පළවෙනි තවරේ ඉතිහාසය කරන්නේ. එතකොට ඊළඟට මැතිවරණ කොමිසමට තියෙන දෙවෙනි විසඳුම මොකක්ද?
මේ හැමදේම නීතියත් එක්ක කරන්න බෑ. එහෙනම් උන් පෞද්ගලික නීතිඥයන් පාවිච්චි කරලා උසාවියට යන්න ඕනේ. එතකොට මහා භාණ්ඩාගාරයෙන් ලියුමක් එනවා මෙතුවර කොමිසමට. මොකද මෙතුවර කොමිසමට සල්ලි දෙන්නේ මහා භාණ්ඩාගාරයනේ. මෙතුවර කොමිසමට කියනවා මේ නීතිමය කටයුතු හෝ කිසිම දෙයකට පුද්ගලික නීතිඥ පාවිච්චි කරනවා නම් මහා භාණ්ඩාගාරේ අවසර ගන්නට ඕනේ කියලා. අවසර ගන්න නැතුව වියදම් කරොත් පුද්ගලිකව මෙතුවර කොමිසමේ සමාජිකයෝ ඒවට වග කියන්න ඕනේ කියලා. ඔබට පේනවා නේද ඉතල කරපු විදිය? දැන් ඒගොල්ලන්ට නීතිපතිවරයා ගාවට යන්නත් බෑ, පුද්ගලික නීතිඥයෙක් ගාවට යන්නත් බෑ. නඩු දාන්න ඕන නඩු විත්තිකරයාගෙන් ඊළඟ අවසර ගන්නට ඕනේ. මොකද විත්තිකරයා ආණ්ඩුවනේ. දැන් ඒගොල්ලෝ නඩු දාන්න ආණ්ඩුවට විතරනේ. හැබැයි නඩු දාන්න කලින් නඩු දාන්න අවසර ගන්න ඕනේ විත්තිකරයාගෙන්. ඒ විදිහට තාමත්ම කුමන්ත්‍රණකාරී විදිහට මැතිවරණ කොමිසම හිර කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මැතිවරණ කොමිසමට නීතිමය තත්ත්වයක් ඇති දෙන්න මේ මැතිවරණ මේ වෙලාවේ පාත්තන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි ඔවුන් කියන්නේ මේක දින නමයක් අතෝ කල්යනවා කියලා. මේක ඉතාමත්ම වාසනාවන්ත තත්ත්වයක්. මම කල්නොත් කියලා තිබුණා මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන නම් මගේ ප්‍රසාදයක් නැහැ. මීට වඩා දෙයක් මැතිවරණ කොමිසම කරන්න ඕනේ. මෙතන ඇවිල්ලා අපිට මේවා කියලා වැඩක් නැහැ, අපිට නීති උපදෙස් ගන්න බෑ, ප්‍රශ්න තියනවා කියලා. එහෙමනම් මැතිවරණ කොමිසම ජාත්‍යන්තරයට යන්නට ඕනේ. ජාත්‍යන්තරයට ගිහලා කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වන්න බෑ කියලා. මම මේ ව්‍යවස්ථාවක් පෙන්නලා ඔබට කිව්වා මේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රධානම වැදගත් ජනතා පරමාධිපත්‍යයේ තියෙන එකම වැදගත්ම දෙයක් තමයි ඡන්දයිතිය කියන්නේ. අපි ඡන්දයිතිය කියන එක උල්ලංඝනය කරනකොට ඒ ඡන්දයිතිය වෙනුවෙන් බලේ තියෙන ස්වාධීන කොමිසම විදිහට හිර කරනකොට රටේ නීතිය ඇතුළේ එක කරන්න බැරි නම් ජාත්‍යන්තරයට හරි ගිහිල්ලා මේක කියන්නට මැතිවරණ කොමිසමට වකිම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. වර්තමාන ජනාධිපතිතුමා පොදු අපේක්ෂකයෙක් වෙනවා නම් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා විදියට ඉතුරු වෙවර ඒක දුන්නේ නැහැ. මම නම් ඒකට ඉතාමත්ම කැමති. මොකද මේ දෙගොල්ලම එකට තියලා එළවලු දාන්න හොඳම අවස්ථාව එකින් එනවා. අවුරුදු 70 තිස්සේ මෙරටේ තට්ටු මාරු දේශපාලනය කරපු ප්‍රභූ පැලන්තිය එක කට්ටියක් එළවනකොට ගිහලා අනිත් කට්ටියනේ බලයට ගත්තේ. මේගොල්ලෝ අතට තමයි බලේ මාරුවේ ගියේ. දැන් මේ දෙගොල්ලම එකතුලා ඡන්දකට එනවා නම් දෙගොල්ලෝ එකට තියලා එලවන්නට මේ රටේ ජනතාවට අවස්ථාවක් ලැබෙනවා. මේ රටේ මේ ප්‍රභූ දේශපාලනය අවසන් කරලා නිර්ප්‍රභූ ප්‍රබුද්ධ දේශපාලනයකට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මම ඉතාමත් කැමතියි එතුමා පොදු අපේක්ෂා විදිහට ඇවිල්ලා පරදිනවා නම්. අපි පැහැදිලිවම මේ රට විනාශ කරපු කල්ලි දෙක මාරුවෙන් මාරුවට මේ රට විනාශ කරපු කල්ලි දෙක පළවා හැරීමේ මේ ප්‍රභු දේශපාලනයේ ඉවර කිරීමේ ප්‍රබුද්ධ නිර්ප්‍රභු දේශපාලනය ආරම්භ කිරීමේ ගමනට පැහැදිලිව නායකත්වය දෙනවා. අපිට තව කල් තිබෙනවානේ. අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. අපි අවදියෙන් ඉන්නවා. අපේ වගේ කිම විදිහට අපි මේ වෙලාවේ දකින්නේ ජනතාව දැනුවත් කරන එකයි. මොකද අපිට දැනුම තියෙනවා, අපිට පළපුරුද තියෙනවා, අපිට අධ්‍යක්ීම් තියෙනවා, අපි මේ රට ගොඩ දාන හැටි දන්නවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ සඳහා ජනතාව එකතු කර ගන්න ඕනේ. මොකද මේක අවසානයේ මේ ජනතා පරමාධිපත්‍යනේ, ඡන්දයිති තියෙන ජනතාව ගාවනේ, බලය වෙනස් කරන ජනතාවනේ. ඒ නිසා ජනතාව අවදි කිරීමේ, ජනතාව දැනුවත් කිරීමේ කාර්යය අපි නිරන්තරයෙන්ම යෙදී සිටිනවා. අපි විශ්වාස කරනවා බුද්ධිමත් ජනතාව අපි කියන දෙයට අහුම්කන් දෙනවා කියලා. අපි අහුම්කන් දෙන්න අපේ බුදුහාමුදුරුවෝ කිව්වා වගේ අපි කියන්නේ අපි කියන බලේ විශ්වාස කරන්න එපා, විමසලා ඒ ගැන විචාර බුද්ධියෙන් ඒ ගැන කල්පනා කරලා අපි කියන්නේ හරිනම් පමණක් පිළිගන්න. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කෙක්කුමක්.